සරිඳු මේ දැන් අර දැන් කීප විටක් මේ ෆ්‍රයි කරනවානේ විශ්වවිද්‍යාලයට යන්න හැබැයි ඔබ පුංචි කාලේ ඉඳලම හුඟක් දක්ෂ දරුවෙක් නේද පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි පස්වෙනි ශ්‍රේණිවලදී හුඟක් දක්ෂ දරුවෙක් පස්වෙනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයත් සමත් වෙනවා හැබැයි ඔබට අභියෝග ගණනාවක්ට මුණ දෙන්න සිද්ධ වෙනවා මේ වසන්ත කොහොමද මේ ආව ගමන තරිඳුගේ ඔහු ඉතාම උත්සාහවන්ත දරුවෙක් පුතා එනි හේතු පහයි ශිෂ්‍යත්වේ සමත් වෙනවා තමගේ ගමේ පාසල ඇතුළතදීම දිස්ත්‍රික්කයේ දහවෙනිය බවට පත් වෙනවා මට පුංචි වේදනාවක් තිබෙනවා ඌට හිමි වෙන්නේ නුවර ධර්මරාජ විද්‍යාලය ඉදිරි ඉස්සරහට යන්න නමුත් පුතා කිව්වා වගේ ඇත්තටම ඌට අසනීප තත්ත්වයන් තිබුණා සහ මට මගේ අනිත් දරුවොත් සමග දැන් මේ කලමනාකරණය කරගන්නේ කොහොමද කියන ගැටලු තිබුණා මම පසුව ඇත්තට පසිතැවිලුණා මොකද මේ අවස්ථාව පුතාට ධර්මරාජයට යන්න අවස්ථාව මම හදලා දුන්නා නම් ඌ තවත් ඉස්සරහට යයි කියන විශ්වාසය තිබුණා නමුත් ඌ උත්සාහය අත්හැරියේ නැහැ ඔහු සාමාන්‍ය පෙළ තමයි ගමේ ඉස්කෝලේදීම කරනව නැවත ඔහු ඒ සාමාර්ථ 9ක් ලබා ගන්නවා සාමාන්‍ය පෙළ විභාගයේදී සහ ඉන් අනතුරුව තමයි ලොකුම ගැටලුව වෙන්නේ දැන් උසස් පෙළ කරනකොට පාසලක් දෙන්නේ කොහොමද කියන ගැටලුව ගම ඇතුළේ ඉඳගෙන යන්න පුළුවන් වේද මෙතනට මොකද මම ඇත්තටම විශ්වාස කරන අධ්‍යාපනයේ සමසාධාරණ ප්‍රවේශයන් කියන ඇත්තට නැහැ ගමට ඔය කියන සමසාධාරණ ප්‍රවේශය නැහැ ඇත්තටම ඔහුගේ තවස් සීලයක් තිබුණා ඉසල කිව්වා වගේම මම මොනරාගල දිස්ත්‍රික්කෙන් කෙසේ හෝ පළවෙනි හොට් සීට් නගින එක්කෙනා බවට මම පත් වෙනවා සිරසි කියන ඒකත් ඔහුගේ ඉලක්කයක් බවට පත් වෙලා තිබුණා. අද ඇත්තටම මට සතුටුයි ඔහුගේ ඉලක්ක කීපෙම අද දවස වෙනකොට සම්පූර්ණ කරලා දිනාගෙන තියෙනවා. ඔබට දැනෙන අභියෝග, දැනුණු අභියෝග අද නැවත ආවර්ජනය කරනකොට කොයි වගේ හැඟීමක්ද දැනෙන්නේ? හරිම සතුටුයි සර්. කියන්නේ ගඟක් වුණත් අර බාධක සෙන්ගලක් දෙන්නේ ලස්සන. හරි මෙන්න හත්වෙනි ප්‍රශ්නය රුපියල් 35000යි. සර්පේකු දෂ්ට කළ විට නොකල යුත්තේ මෙන් කුමක්ද? ඔන්න ඔබෙන්ම අහන්නේ. ඒ තද ඇඳුම් ලිහිල් කිරීම B තේ කෝපි පානය කිරීමට දීම C පිරිසුදු රෙදි කඩකින් වැසීම D සර්පයා රෝහලට රැගෙන යාම. සර්පයා ඕන සර්. සර්පයා ඕන මේ සර්පයා කවුද කියලා අඳුර ගන්න. මේත් කරන්න නෙමෙයි. विष उड़ट अनेक नमत्ता उड़ट ने उत्तरे බී ටේක් ඕපි පානය කිරීමට දී ෆයිනල් ආන්සර් ඒක නරක දෙයක් කියලා තමයි මට මතක. ඔව් ෆයිනල් ආන්සර් ෆයිනල් ආන්සර් මොකද්ද? බී ටේක් ඕපි පානය කිරීමට දීම. සර්පයාව නම් ගෙනියන්න ඕන. හැබැයි සර්පයා හොයාගන්න බැරුණොත් එක කරන්න දෙයක් නැහැ. දෙයක් නැහැ. සර්පයා හොයා ගන්න පුළුවන් නම් හරස්පයාව අරගෙන යන්න. නමස දුවන්න එහෙම හොඳ නැහැ. නෑ නෑ නෑ. කලබල කරන්න නරකයි. කලබල කරන්න නරකයි, නැගිටින නරකයි, දුවන්න නරකයි. ඒවා කියන්නේ රෝගියාව පුළුවන් තරම් හිත සැහැල්ලුවෙන් තියන්න ඕන. මොකද සර්කියුලේෂන් එක කියන්නේ. ඉතල. ඒ හින්දා තේකෝ මේ කියන්නේ තද ඇඳුම් ලිහිල් කරන එකත් ඉතින් ඒකට පොඩි වක්‍රාකාරයෙන් වගේ බලපානවා නේද බලපාන හොඳයි වගේ හිතෙනවා නේ ඔව් තද ඇඳුම් ලිහිල් කිරීම නම් කරන්න